මම ක්‍රිකට් පටන් ගත්තේ 5 වසරේදී. 5 වසරේ ක්‍රිකට් පටන් අරගෙන මුලින්ම මම පානදුර ශිසු මංගල විද්‍යාලයට ගියේ. ඒකේ මුලින්ම ඇකඩමි එකේ ක්‍රීඩා කළා. මේ ඊට පස්සේ 13 15 17 ෆස්ට් ඉයර් එකෙන් ගහලා මේ ඊට පස්සේ ප්‍රින්ස් ඔෆ් වේල්ස් ගියා. මම ඔලෙලෙන් පස්සේ ප්‍රින්ස් ඔෆ් වේල්ස් ගිහිල්ලා ඒ 19 සීසන් තුනම ගැව්වා. අන්තිම ඒ තුනම ගහලා තමයි මම ස්කෝල් ඉවර කරේ 2019. ස්කෝලේ කාලේ ගානකොට මම වේල්ස් කුමාර විද්‍යාලයට ගියාට පස්සේ මම මේ සීසන් තුනක් ක්‍රීඩා කරා. ලාස්ට් ඉයර් එකයි ඊට කලින් දෙකයි. මම මුලින්ම 19 ප්ලේ කරන අවුරුද්දේ විකට් 56ක් දැම්මා. ඊට පස්සේ දෙවැනි අවුරුද්දේ 80ක් දැම්මා. අන්තිම අවුරුද්දේ 110ක් දාලා තමයි මම ස්කෝල් ඉවර කරේ. අපේ ප්‍රතිවාදී කණ්ඩායම වුණේ සෙබස්තියන් විද්‍යාලයේ. ඒකේ ගොඩක් අය ඉන්දියා ලොකු ප්ලේයර්ස්ලා අවිස්කර් ෆර්නාන්ඩෝ ගැව්වා, නුවන් දු ෆර්නාන්ඩෝ ගැව්වා. ඒ වගේ ලොකු කට්ටිය ගොඩක් ඉඳලා එයාලත් එක ක්‍රීඩා කරන්න හම්බුණා. ඉතින් ගොඩක් සතුටුයි දැන් එයාලත් ලොන්ද තැනක ඉන්නේ ගැන. පළවෙනි අවුරුද්දේ විකට් 5ක් දාලා බේස්බෝල් වුණා. දෙවන අවුරුද්දේ විකට් 8ක් දාලා බේස්බෝල් වුණා. ඒ දේ තමයි මගේ ජීවිතය අමතක නොවන සිදුවීමක් වෙන්නේ ස්කෝලේ. මම ස්කෝලේ දෙවන අවුරුද්ද ක්‍රීඩා ඒ කියන්නේ ලාස්ට් ඉයර් කලින් ක්‍රීඩා කරද්දී 2018 මට පානතුරෙන් කතාරා 3D මැච් ප්ලේ කරන්න එන්න කියලා. මං ඒ අවුරුද්දේ එක මැච්චක් ප්ලේ කරා. ඊට පස්සේ අනිත් මැච් ප්ලේ කරන්න බැරුණා ස්කෝලේ මැච් එක මේකට ගියන සීසන් එක. ඊට පස්සේ 2019 ස්කෝලේ ඉවරත් එක්කම පානදුරේ ක්‍රීඩා කරා. ඒ අවුරුද්දේ මැද්දයක් ගැව්වා. එක්කම අවුරුදු 3ක් විතර මම පානදුරේ ක්‍රීඩා කළා. ඊට පස්සේ මම ආමි ටීම් එකේ ජොයින් වුණා. ඊට පස්සේ ඒකේ මම දැන් ක්‍රීඩා කරමින් යනවා. ඉස්සරහට දිගටම ආමි එකේ ක්‍රීඩා කරන්න තමයි අදහස් කරන්නේ. මගේ ලයිෆ් එකේ ලොකු චේන්ජ් එකක් වුණා මම ආමි කණ්ඩායමට ජොයින් වෙච්ච එක. මම මුලින් ක්‍රීඩා කර කර ඉන්දියාවට මම සීසන් එකේ මැච් 2යි 3යි ක්‍රීඩා කරේ. ඊට පස්සේ මම ආමි එකට ජොයින් වෙනට පස්සේ මට මේ අපේ ක්‍රිකට් එකට ඉන්න මේ ජෙනරල් මේජර් ජෙනරල් සිරාන් අභිෂේකට කතාරා මට ආමි එකට ජොයින් වෙන්න එන්න කියලා. ඊට පස්සේ මම ජොයින් වුණාට පස්සේ මට තේරුණා මෙතන තමයි ක්‍රීඩා කරනවා නම් හොඳ තැනක්. මෙතන ලොකු ප්ලේයර්ස්ලා ඉන්දියා දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, මයිස් තීක්ෂණ, සුමින්ද ලක්ෂාන්, අසල ගුණරත්න, සිව්‍ය ප්‍රසන්න වගේ ගොඩක් කට්ටි ඉන්නවා. එයාලත් එක ප්ලේ කරන්න හම්බුණොත් මේ එයාලත් එක 11 ප්ලේ කරන්න හම්බුණොත් ලොකු චාන්ස් එකක් තියෙයි කියලා මම හිතුවා. මම කොහොමරි ගිහිල්ලා එතන ප්ලේ කරන්න ගත්තා. කොහොමරි අන්ඩර් 23 එක මුලින් ක්‍රීඩා කරන්න හම්බුණා. ඒ අවුරුද්දේ අන්ඩර් 23 එකේ විකට් 50ක් දැම්මා. මේ ඒත් එක්කම ප්‍රීමියගේ 3D සීසන් එක ප්ලේ කරන හම්බුණා. මම දැන් ක්‍රීඩා කරන් යන මැච් වලින් දැන්ට මැච් 8ක් ක්‍රීඩා කරලා තියෙනවා. මේ මැච් 8ට විකට් 59ක් දාලා ලොකු දැනගින්න හම්බුණා. ඇත්තටම මං හිතනවා මෙතන මම මේ ක්‍රීඩා කරන එක මට ගොඩක් ශක්තියක් සහ මගේ ඉදිරි ගමනට හොඳ සැලැස්මක් තියෙන දැනක් කියලා මම මෙතන හිතනවා. ඇත්තටම අපේ ඔක්කොම ප්ලේයර්ස්ලා අපි එකට ඉන්න හින්දා මේ කියන්නේ අපි ගෙවල් වල නැතුව අපි ආමික ඇතුළෙම එකට ඉන්න හින්දා අපි හිතනවා මේ අපේ කණ්ඩායම ගොඩක් එකමුතු ඉන්නවා. ඒ වගේම ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් තියෙනවා තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් කියන ක්‍රීඩකයන්ට. ඒ දෙන්නා ලොකු දෙයක් කරනවා ටීම් එක ඇතුලේ. අපේ 11 දෙනාත් එක්ක අපේ පොඩි ප්ලේයර්ස්ලා ටිකක් ඉන්නවා. එයාලත් එක්ක ලොකු එකට ඉඳලා එයා ලොකු දෙයක් කරනවා. ඇත්තටම ගොඩක් අයියක් අපි වගේ ප්ලේයර්ස්ලාට ඒ වගේ කට්ටියක් ඉන්න එක මං හිතනවා මේ අපි දැන් T20 චැම්පියන් වුණා. ඒ වගේම වන්ඩේ රණසප් වුණා. මම හිතනවා මේ ඒ දෙන්න තමයි අපිට ලොකු දෙයක් වුණේ. ඒ වගේම අපේ කෝච් රොජර් විජේසූරිය ලොකු අයියක් වෙනවා ප්ලේයර්ස්ලාට. යම් ප්ලේයර්ස්ලාව ගොඩක් ලොකු තැනකට ගේන්නේ ගොඩක් මාන්සි වෙනවා. ඒ වගේම එයාලත් එක්ක අපේ ඉන්න ස්ටාෆ් එකේ ගොඩක් කට්ටි ඉන්නවා. එයාලත් එක්ක අපි ක්‍රීඩා කරන ඉඳ එයාලා අපිට ගොඩක් අයියක් වෙනවා. ඒක තමයි අපි හිතනවා මෙච්චර දුර ගමනක් අපිට එන්න වෙච්ච ගොඩක් අයියක් වුණා. මම හිතන විදිහට මම මේ ලබන අවුරුද්දේ දැන් මේ සීසන් එක ඉවරත් එක්ක මම ලොකු ටාගට්යක් තියෙන මම ඉමජින් එකට සිලෙක්ට් වෙන්න ඕන කියන එක තැන ඉන්නවා. ඒකට ක්‍රීඩා කරන්න පුළුවන් උපරිම ප්‍රැක්ටිස් එක මම මේ දවස්වල කරගෙන යනවා. මම කොහොමත් මුලින්ම ශ්‍රී ලංකා ටීම් සිලෙක්ට් වෙන කලින් මට අදහසක් තියෙනවා මගේ තරඟින් තරඟ ක්‍රීඩා කරගෙන කොහොම හරි ඉදිරියට යන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. සනසෙන් අම්මා, ටයිගර් සිරෝ, රශ්මිකා මන්දන, චාලි, පංජාබ් කිංස්, ජෙෆ්නා කිංස්, මැගී,
කව්ව නාන ඒකරං මතකන ඉස්කෝලේ ස්පෝට් මීට් දවසේ ඉස්කෝලෙන් පයින්න ගිල්ල සර්ගෙනකින් ගුටිකෑ එක තමයි සිංහල ඉංග්‍රීසි කේ රවල් ඒකරන අයිඩිය නෑදා අඩු මැච් ගානකින් ෆස් ලාස් විකට් සී අදදාල්දී ටෙස් iOS, Instagram, WhatsApp, Mobile Game, Netflix, YouTube, Virat Kohli, Dilshan, Lakon Thunsiya, I Will, Cover Drive, Carrom Ball, Hindi Movies. මුලින්ම මම ස්තුතියන් දෙන්න මගේ අම්මා තාත්තට. එයාලා තමයි මුලින්ම මම ගිහිල්ල මගේ යාළුවෙක් ඉඳලා ජනිදු කියලා. එයා මුලින්ම මාත් ඒ ක්ලාස් ඉඳලා එයා ක්‍රිකට් වලට ඊට පස්සේ මටත් ආසාවක් ඇති වුණා ක්‍රිකට් වලට යන්න ඕන කියලා. ඊට පස්සේ මං ගෙදර ගිහිල්ලා ඊට පස්සේ මගේ අම්මා තමයි ඊට පස්සේ යන්න කියලා කිව්වේ. ඒ වගේම ඊට පස්සේ මං ගිහිල්ලා ඇකඩමි ක්‍රීඩා කරලා මම මුලින්ම පාස් බෝල් ක්‍රීඩා කරේ. දුවගෙන ඇවිල්ලා නිකන් චක්කයක් වගේ දැම්මේ. ඊට පස්සේ අපේ සර් කෙනෙක් ඉඳලා ජයතුන් ඉලවිර කියලා. සර් තමයි ඊට පස්සේ කතා කරලා කිව්වේ මෙහෙමයි ඔයාට ඔක හරියන්නේ නැහැ. ඔයා එන්න ඔයා ස්පින් කරන්න ගන්න කියලා එයා ස්පොට් එකක් තියලා වෙනම මා එක්කන් ගිහිල්ලා මට බෝල් කෙරෙව්වා. එදා ඉඳන් තමයි මම ස්පිනර් කෙනෙක් විදියට මුලින්ම ක්‍රීඩා කරන්න ගත්තේ. එදා ඉඳන් මම ඊට පස්සේ ලොකු දැනකට අද මේ ඉන්න තත්ත්වෙන්න ප්‍රධාන හේතු වුණේ මම ස්කෝල් ක්‍රීඩා කරලා ඊට පස්සේ වේල්ස් කුමරු විද්‍යාලයට ගියා. ඒ ක්‍රීඩා කරලා මම විකට් අවුරුදු තුනෙම විකට් දාපු හින්දා තමයි මට මේ ක්ලබ් වලින් කතා කරේ. ඊට පස්සේ විශේෂයෙන්ම ආමියකින් කතා කරේ. ඊට පස්සේ ආමියකට මේ ජෙනරල් මේ ශිරාන් අබේසේකර සර් මට කතා කරත් එක්කම ඒ සමගම ඉන්න අජන්ත මෙන්ඩිස් සර් ඒ දෙන්න ලොකු දෙයක් කරා. මම මුලින්ම ආටි රෙජිමෙන්ටේට ජොයින් වුණා. ගිහිල්ල ජොයින් වුණ පස්සේ අජන්ත මිනිස්සර් සහ සහන් පීරිස් කියන මගේ කෝචස්ලා දෙන්න එයාලා තමයි මට හැමදේම කියලා දුන්නේ මෙහෙම තරගෙන් ක්‍රීඩා කරන්න කොහොමද කියන දේ. ඒ දෙන්න හොඳ දෙයක් කරලා කියනවා. මම ඉන්ටර් රෙජිමෙන්ට් තරගාවලියේ විකට් දාපින්ද මට ආමි 23 කණ්ඩායම ක්‍රීඩා කරන්න හම්බුණා. එතනත් මගේ කෝච කෙනෙක් විදියට පත්ුනේ අජන්ත මිනිස්සර්. එයාත් එක්ක මම 23 එකේ ක්‍රීඩා කරලා මම කඩලු 50ක් දවාගෙන 23 තරගයේ බෙස් බෝල වෙන්න හැකි වුණා. ඒත් එක්ක මම ප්‍රීමියයකට එකනකොට රොජර් විජේසූරියස මට හම්බුණා. එයා ලොකු දෙයක් කරනවා මං වෙනුවෙන්. මට බෝල් කරන්න ඕන දේ හැම දෙයක්ම කියලා දෙනවා. මං හිතනවා දැන් මම මේ ඉන්න තත්ත්වෙට ගොඩක් හේතුනේ සර්. සර් මට මේ කියලා දෙන දේවල් එක්ක දැන් මේ ඉන්න තත්ත්වෙත් එක්ක මට තේරෙනවා සර් කියලා දෙන දේවල් ඇත්තටම වටනවා කියලා. මම ඉදිරියටත් සර් එක්ක ක්‍රීඩා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියට ක්‍රීඩා කළා සර් කියන විදියට පන්දිවාවලා සර් කියන දේ විදිය ගමන් මග අනුභවනය කරලා ලොකු තැනකට යන තමයි මම අදහස් කරන්නේ. ඒ වගේම මම ස්තුතියන්ත වෙනවා මගේ ආමිගේ මේ වෙනතුරු මට උදව් හැම දෙයකින් වචනින් පවා උදව් කරන හැම දිනාටම. ආමිගේ නම් වශයෙන් කියන්න බැරි වුණත් ඉන්න මේජර් කබුරුගම සර්, ඒ වගේම අජන්ත මෙන්ඩිස් සර්, දිනේෂ් චන්දිමාල් සර්, තිසර බේර සර්, ඒ වගේම මාත් එක්ක ක්‍රීඩා කරන මගේ ගොඩක් යාළුවෝ ඉන්නවා. එයාලා ගොඩ ලොකු උදව්වක් කරනවා. මම විකට් දාන්නත් මට ගොඩක් දේවල් කරන්නත් මට කැච් එකක් ඉඳන් එයාලා අල දුන්නත් මට විකට් ඇත්ත වශයෙන්ම හම්බෙන්නේ නැහැ. එයාලා කරන දේ ගැන මම ගොඩක් සතුටු වෙනවා. සහ එයාලට මට උදව් කරන දේට මම එයාලා ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම මේ ඉන්න තැනට මට එන්න උදව් කරපු වචනකින් හරි උදව් කරපු සෑම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මම නම් ගම් වලින් කියන්න බැරි වුණත් සෑම දෙනාටම ස්තුතිවන්ත වෙනවා.